ශ්‍රීලංකාව පරදා ඉන්දියාව රම්පදක්කම දිනා ගනියෝ. අදවසදී පැවත්වෙන ආසියානු ගේම්ස් වල ක්‍රිකට් වල කාන්තා ක්‍රිකටර අවසාන මහා තනගේතින් මෙතනගේ ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඉන්දියානු කාන්තා කණ්ඩායම අපි දැන් ඊ දවසේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පාකිස්තාන කාන්තා කණ්ඩායම පරාජයපත් කර තම අවසාන මහා තරගයට ආවේ. ඉන්දියානු කණ්ඩායම බංගලාදේශ කාන්තා කණ්ඩායම පරාජයපත් කර තම අවසාන මහා තරගයට ආවේ. ඉතින් මේ තරගය ගැන කතා කරද්දී හැම ගොඩක් අය කිව්වා ඔව් ඉන්දියාවට පහසු ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මොකද ලංකාවත් එක්කම බැකල් බද්දි ගොඩක් ස්ට්‍රෝං ටීම් එකක්. ඉතින් ඉන්දියානු කණ්ඩායම ප්‍රථම පන්දුර පහර දෙනවා, ලකුණු 116ක් ලබා ගන්නවා. නිවිද පන්දුර 20 අවසානයේදී කඩලු 7ක් දෙවියන. ඉතින් කතා කරොත් එහෙම ආරම්භක ප්‍රතිකාරණ විදිහට ස්මෘති මන්දනා විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරනවා, ලකුණු 46ක් ලබා ගන්නවා පන්දු 45කින්. ඒ වගේම අංක 3 ක්‍රීඩිකාව ජෙමිනා රොඩ්රිගස් ලකුණු 42ක් ලබා ගන්නවා පන්දු 40කින්. ඉතින් පරණ කඩුවේ ලකුණු 16 දෙවි ගියාට පස්සේ එතන ඉඳන් ස්මෘති මන්දනා සහ රොඩ්රිගස් විශේෂ සම්බන්ධතාවයක් ගොඩනගනවා. අරසතක සම්බන්ධතාවයක් එකකට හැකියාවක් ලැබෙනවා. මේ ස්කෝර් එක ලොකු සංඛ්‍යාවක් කරා අරගෙන යනවා කියලා පෙන්වන්නේ. ඉතින් අපි දැක්ක පන්දු වාර 16ක් අවසන් වුණාට පස්සේ ඉන්දියානු කණ්ඩායම ලකුණු 100ක් ලබාගෙන තිබ්බා. කඩුව 2යි 2 කියලා තිබ්බේ. ලකුණු 100යි කඩුළු 2යි ශිෆාලි වර්මාගේ කඩුළු සහ ස්මෘති මන්දනාගේ කඩුල්ල ජෙමිනා රොඩ්රිගස් ක්‍රීඩා කර හිටියේ. ඒ වගේම රිචාඩ් ගෝෂ් කඩුළු රකින්නේ තමයි ක්‍රීඩා කර හිටියේ. ඉතින් ගොඩක් අය හිතුවා අවසාන පන්දු වාර 4ේදී මේ ගානට තව ලකුණු 30ක් වගේ ලබා ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ලකුණු 130ක් 135ක් වගේ ලබා ගන්න පුළුවන් වෙයි කියලා ගොඩක් අය හිතුවා. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම ඉතාමත් හොඳට පන්දුවට එත් එකේදී කතා කරොත් එහෙම ඒ අවසාන පන්දු වාර 4ට දැන් පන්දු වාර 16ක් අවසාන නම් ලකුණු 100යි තිබ්බේ. තරගයේ අවසාන නම් ලකුණු 116ක් විතරයි ලබා ගත්තේ. ඉතින් අවසාන පන්දු වාර 4ට ඒ පන්දු 24ට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ලබා දුන්නේ පන්දු වන්නෙන් ලබා දුන්නේ ලකුණු 16ක් විතරයි. වගේම කඩු 5ක් ඒ කාලය තුළ ඔවුන්ට දවා ගන්න හැකියාවක් ලැබුණා. ඉතින් විශිෂ්ට පන්දුවම ගැන ඉත උනා කතා කරොත් එහෙම ඉනෝකා රණවීර පන්දු වාර 4යි ලකුණු 21යි කඩු 2යි. ඒ වගේම සුගන්ධිකා කුමාරි පන්දු වාර 4යි ලකුණු 30යි කඩු 2යි. උදේශිකා ප්‍රබෝධිනි පන්දු වාර 3යි ලකුණු 16යි කඩු 2යි. ඉතින් හොඳ පන්දු යමක නියතන මේ ක්‍රීඩිකාවන් 3 දෙනා. ඉතින් කතා කරොත් එහෙම ශ්‍රී ලංකාවට ලකුණු 117 ඉලක්කයක් හම්බ වෙනවා. අපි දැක්කා පළවෙනි පන්දු වාරයේම චමරිය අතපත් වෙන චමරිය දවතු ක්‍රීඩා කරනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ඇග්‍රෙසිව් ස්ටාර්ට් එකක් ලබා දෙනවා. ඉතින් ඒක එයා පෙන්නවා පළවෙනි පන්දු වාරයේම හැකියාවක් ලැබුණා ලකුණු 12ක් ලබා ගන්න. නමුත් අපි දැක්කා ඊට පස්සේ ගොඩක් මේ හොඳ බෝලේ හොඳට බවුන්ස් එකක් තියෙනවා. ඉතින් හොඳ බවුන්ස් එකක් පෙන්නනවා, පිච් එක පොඩ්ඩක් ඩිෆිකල්ට් කියලා පෙන්නවා. ඉතින් අවසානයේදී කොහොමරි අනුෂ්කා සංජීවනී දෙවි යනවා. ඒ වගේම විශ්ම ගුණරත්න ලකුණු ලබා ගන්න කලින් දවා ගන්න හැකියාවක් ලැබෙනවා. ටිටස් සන්තු ඒ ඇය යොමු කරපේ පන්දු වාරයේදී කඩු 2ක් ලබා ගන්න. දැන් ශ්‍රී ලංකා පළවෙනි කඩුල්ල පන්දු වාර 2යි 1 පන්දුවක් අවසානයේදී අනුෂ්කා සංජීවනී ලකුණු 13කට දෙවි යනවා. විශ්ම ගුණරත්න දෙවි යනවා ඒ පන්දු වාරයේම 4 වෙනි පන්දුවේදී ලකුණු 13 කඩු 2යි. වගේම චම්මරි අතපත් ඔබ දැක ලොකු පහරක් එල කරන බලන අවසානයේදී චම්මරි අතපත් ලකුණු 12කට දෙවි යනවා. ඉතින් ලකුණු 14කට කල්ලු 3ක් දෙවි කියලා තිබ්බ පන්දු වාර 4යි පන්දු 2ක් අවසානයේදී. ඊට පස්සේ තමයි හසිරි පෙරේරා සමගින් නිලක්ෂි ඩිසිල්ලා කොහොම හරි යම් ස්ථාවරයක් අරන් දෙන්න බැලුවා. ඉතින් ලකුණු 36ක් වුන දෙනා එකතු කරා 4 වෙනි කඩුල්ලට. කතා කරොත් එහෙම හසිරි පෙරේරා ලබා ගැනීමට හැකි වෙන ලකුණු 25 පන්දු 22කින් 4 පාර 4ක් සහ 1 6 පාරක් ඇගේ ඉනිමට ඇතුළත් වුණා. ඉතින් නිලක්ෂි ඩිසිල්ලා හොඳ සත්නක නියලුණා අල්ලන් ඉන්න බැලුවා. නමුත් ඇට ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 23 පමණයි පන්දු 34කින් 4 පාරක් සහ 1 6 පාරක් ඇගේ ඉනිමට ඇතුළත් වුණා. ඉතින් ඕචිදි රණසිංහ අවු ලංකාවේ අවසාන බලාපොරොත්තුව වගේ තමයි සඳහන් කරන්න පුළුවන්. ලකුණු 19ක් ලබා ගත්තා පන්දු 26කින් 4 පාර 2ක් ඇගේ ඉනිමට ඇතුළත් වුණා. ඉතින් අවසානයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට නියමිත පන්දු වාර 20 අවසානයේදී ලබා ගැනීමට හැකුණේ ලකුණු 97 පමණයි කඩලු 8ක් දෙවි ගියා. ඉතින් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්න ඉන්දියානු කාන්තා කණ්ඩායමට හැකියාවක් ලැබුණා. ලකුණු 19ක විශිෂ්ට ජයග්‍රහණයක් ඔවුන් ලබා ගත්තා. ඉතින් කතා කරොත් එහෙම පන්දුවේම ගැන කතා කරොත් එහෙම විශිෂ්ට පන්දුවේගෙන තුනා කිටා සන්දු පන්දු වාර 4යි 1යි ලකුණු 4යි ලකුණු 6යි කඩලු 3යි විශිෂ්ට පන්දුවේමක්. ඒ වගේම පූජා එක කඩුලක් දවා ගන්නවා, දීප්ති ශර්ම එක කඩුලක් දවා ගන්නවා, ඒ වගේම දේවිකා විද්‍ය එක කඩුලක් දවා ගන්නවා, ඒ වගේම රාජීශ්වරී ගයිකාඩ් පන්දු වාර 3යි ලකුණු 26යි කඩු 2යි. ඉතින් අවසානයේදී ආසියානු ගේම්ස් වල ඒෂියන් ගේම්ස් වල ආසියානු තරගාවලියේ මේ ක්‍රිකට් තරගයේ රම්පදක්කම දිනා ගන්න ඉන්දියානු කාන්තා කණ්ඩායමට හැකියාවක් ලැබෙනවා. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අවසානයේදී සිල්වා මෙඩල් එකක් රිදී පදක්කමකින් සෑහීමකට පත් වෙනවා.